දැක පහු පාරවල බෝඩ් ගහලා තියෙනවා රිෂාඩ් බදුදීන්ට එරෙහි විශ්වාස භංගයේදී පක්ෂයෝ ඡන්ද දීලා ගමට එන්න එපැයි කියලා එම තියෙනවා ගහලා. හරිද? නමුත් ඔය රිෂාඩ් බදුදීන් දැන් මෙහෙමනේ, දැන් විශ්වාස භංගය ගෙනාවේ නිකන් එක පැත්තකින් දැන් රතනාවතුරු ආරාන්තික උපවාසයක් කරු, තව පැත්තකින් මේකට මහින්ද පාර්ශ්වය මේකට දව කරනවා, ඒකේ සම්බන්ධ විවිධ දේශපාලන පක්ෂ මේකට පක්ෂෝ කරුණු කියනවා. ඉතින් මේ රිෂාඩ් බදුදීන් ගියාලු හිටියේ නැද්ද? හිටියනේ. යා මහින්දත් එක්ක හිටියනේ. එයා මහින්දත් එක්ක හිටියා. එයා මහින්ද ගෑනු හිටියා. කවුරුත් අහනවද මේක? මේ ඔය දැන් මේව ප්‍රචාරණය කරන මාධ්‍ය ආයතන මේව ගැන කියනවද? එදා එතකොට එයා බහත්වාදී ගැන කතා කරේ නැද්ද? එයා මුස්ලිම් මූලධර්මවාදයට විරුද්ධව එදා උදව් කරේ නැද්ද එහෙනම්? එනිසා මේක ඇවිල්ලා පැහැදිලි දේශපාලන න්‍යායපත්‍රයකට අනුව කරන කටයුත්තක් කියලා අපි තේරුම් ගන්න. අපිට වැඩක් නැහැ. අපිට රිෂාඩ් බදු අපි පාර්ලිමේන්තුවේ නැහැ. කොහොමත් අපිට ඔකට ඡන්දේ පක්ෂේ වරි පක්ෂේ හරි දෙන්න අවශ්‍යතාවයක් ඉන්නේත් නැහැ ප්‍රායෝගිකව. අනිත් පැත්තෙන් දේශපාලන වශයෙන් ගත්තාම අපි මේකෙදි අපි කියන්නේ මේ රිෂාඩ් පක්ෂද විපක්ෂද කියන ප්‍රශ්නේදී අපි කියන්නේ ප්‍රශ්නේ වැරදි. උත්තරයක් දෙන්න සුදුසු නැති ප්‍රශ්නයක්. ප්‍රශ්නේ වැරදි. ප්‍රශ්නේ වැරදි ඇයි? මේක වෙන දේශපාලන න්‍යායපත්‍රයකට අනුව ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලා. ඒක අපි දන්නවා. ඒක අපි දන්නවා. ඒක සක්සුදස්සේ පේනවා. සබුද්ධික ජනතාවට පේනවා. මේක පැහැදිලි දේශපාලන න්‍යායපත්‍රයක් වෙන ජාතිවාදයේ තමුන්ගේ දේශපාලන බලය සම්බන්ධ කර ගැනීම සඳහා අත්පත් කර ගැනීම සඳහා හදන න්‍යායපත්‍රයේ එක පැහැදිලි දේශපාලන ක්‍රියාකාරකමක්. එහෙම නැත්තම් මේ රිෂාඩ් බදුදීන් රටේ ජනතාවට සාපේක්ෂව රටේ සිංහල හරි මුස්ලිම් හරි දෙමළ හරි ජනතාවට සාපේක්ෂව ප්‍රගතිශීලී මිනිහෙක්ද? නැහැ. අන්ත ප්‍රතිගාමී. ඒක සම්බන්ධ අපිට කිසි විවාදයක් නැහැ. එයා රනිල් වික්‍රමසිංහ තරම්ම, එයා මහින්ද රාජපක්ෂ තරම්ම, එයා මෛත්‍රීපාල සිරිසේන තරම්ම, එයා රවුල් ෆකින් තරම්ම සම්බන්ධ තරම්ම එයා ප්‍රතිගාමි. ඒ ගැන අපිට විවාදයක් නැහැ. එයා රවි කරුණායක තරම්ම ප්‍රතිගාමි. ඒ ගැන අපිට විවාදයක් නැහැ. එනිසා පාර්ලිමේන්තු තීරීම් කාර්යස්ථාන පත් කරනවා මේ ඔක්කොම විරුද්ධව පත් කරන්න. හොයයිද දන්නේ නැහැ. ඇත්ත කීවේද දන්නේ නැහැ. එනවා හොයලා බලන්න ඔක්කොම. හැබැයි මේක ජාතිවාදයේ දේශපාලන න්‍යායපත්‍රයට සම්බන්ධ කරලා මේක ගේනකොට අපිට තේරෙනවා මේකේ වෙන උමනාවක් මේකේ තියෙනවා. මේකේ වෙන දේශපාලනයක් තියෙනවා. අන්න ඒ කාරණේ තේරුම් ගන්න තරම් අපි අඳබාල වෙන්න අවශ්‍ය නැහැ. ඒක තේරුම් ගන්න අපි ඕනේ. ඒක නිවැරදිව වටහා ගන්න ඕනේ. ඒක විද්‍යාත්මකව තර්කානුකූලව තේරුම් ගන්න ඕනේ. අනිකුත් රටේ මතුවලා තියෙන හැම ප්‍රශ්නයක් සම්බන්ධයෙන්ම විවාදයට ලක් වෙලා තියෙන හැම කරුණක් සම්බන්ධයෙන් අපේ ස්ථාවරය ඒක. මොකද මේ ප්‍රශ්න මේක මේ ජාතික සීමාවකින් ආගමික සීමාවකින් මේ ප්‍රශ්නේ ගත්ත ගමන්ම ඒ ප්‍රශ්නේ කඳවුරු වලට බෙදෙනවා. ජාතිවාදී ආගමික කඳවුරු වලට බෙදෙනවා. ඊට ප්‍රශ්නේ තියෙන සාධාරණ ලෙසේ ප්‍රශ්නෙට ඇතුල් වෙන්න කාටවත් අවකාශයක් හම්බෙන්නේ නැහැ. ඇතුල් වෙන හැම කෙනාම අර කළු කුහරය ළඟට ගියාම ඔක්කොම ටික ඇදලා ගන්නවා වගේ, අර නේද ප්ලේන් නරවේ යනවා අර කළු කුහරය ගාවෙන් ඇතුළට ඇදලා ගන්නවා වගේ, බර්මිඩා ත්‍රිකෝණයට ඇදලා ගන්නවා වගේ මේක ඇදලා ගන්න. මේකට අත ගහපු ගමන්ම ඇදලා ගන්න එක කඳුරුවට, නැත්නම් මේ කඳුරුවට මොන ප්‍රකාශය කරත් එක්ක එයා මුස්ලිම් ජාතිවාදීෙක් වෙනව, නැත්නම් සිංහල ජාතියක් එක්ක එයා සිංහල අන්තවාදීෙක් වෙනව, නැත්නම් ඉස්ලාම් අන්තවාදීෙක් වෙනව, එක්ක එයා වහබ්වාදී උදව් දෙන්නෙක් වෙනව, එහෙම නැත්නම් එයා සිංහල බෞද්ධ අන්තවාදී උදව් දෙන්නෙක් වෙනව. එනිසා මේ ප්‍රශ්නේ වැරදි. එකම කිව්වේ මේ ප්‍රශ්නේ වැරදි නිසා අපිට උත්තර දෙන්න ප්‍රශ්නයක් විතර නෑ. හැබැයි අපිට ඒක කරුණක් පේනවා. පේන කරුණ තමයි මේ සියල්ල මේ රටේ මේ මොහොතේ මතුවලා තියෙන ජාතිවාදී දේශමාන ආගම්වාදී දේශමාන වැඩපිළිවෙලේ කොටස. ඉතින් මේක සමහරවිට මේක මේ විදිහට එනකොට එක පැත්තකින් එක කණ්ඩායමක් හිතද්දී මේක සාමාන්‍ය බෞද්ධ ජනතාව, සිංහල බෞද්ධ ජනතාව මේකට ගොදුරු කරගන්න, මේකට වසන් කරගන්න, රවට්ට ගන්න මේකට පුළුවන් කියලා හිතද්දී සමහර අය හිතනවා ඇති මේක මුස්ලිම් ඡන්දනික අපිට තව ටිකක් එකතු කරගෙන තව තව අපි යවට ඒක රාශි කරගන්න මේක හොඳ අවස්ථාවක්, හොඳ පල්ලමක් කියලා හිතනවා ඇති. මම ඒක කිව්වේ මේක එක එක අන්තවාදයන්, එක එක ජාතිවාදයන්, එක එක ආගම්වාදයන් එකිනෙක පෝෂණය කරමින් යන තත්වයක්. එක අන්තවාදයක් තම අන්තවාදයකට අඩිය හොඳ වෙන්නේ නැහැ. එක ත්‍රස්තවාදයක් තව ත්‍රස්තවාදයකට අඩිය හොඳ වෙන්නේ නැහැ. මේ ත්‍රස්තවාදය මුලින්ම පුටා දවනවා කියලා රාජ්‍ය ත්‍රස්තවාදයට පසුබිම සකන ත්‍රස්තවාදයත් ඒ තරම්ම විනාශකාරී. එක ආගම්වාදයකට අඩිය තම ආගම්වාදයක් හොඳ වෙන්නේ නැහැ. ඒ සියලුම ආගම්වාදයන් විසින් ජනතාවගේ තත්ත්වය දවසෙන් දවස බිඳ වැටෙනවා, පස්සට යනවා.